ආයුබෝවන්. අද 2024 අගෝස්තු 31 වැනිදා සෙනසුරාදා සති අන්තය. ඔව්, සජිත්ටත් පුළුවන්. සජිත්ටත් පුළුවන්. රනිල්ට පුළුවන්, සජිත්ටත් පුළුවන්. ඒමකෝ අල්තයන්නක්. සජිත්ටත් රනිල් තමයි නම්බවන්. සජිත් තමයි නම්බටු. සජිත් රනිල් ජංගියරගලේ ප්‍රධාන පංගු දෙකක්. එජාපේ දෙකට බෙදලා ඩයනාගමගේ දාලා ගංජහිනක් වවන් අවසර අරන්දීලා ගංජ සුරුට්ටුවක් ඇදලා දෙපැත්තට බෙදුනේ. සජිත් එනවා ගොඩින් බැරි වුණොත්, රනිල් එනවා මඩි. ජංගි අරගල කාල කන්නේ ගමේ තොපි නුගත් හැත්ත. ගෝඨා රනිල් බලහුවමාරුව කරලා රනිල්ට රට බහර දුන්නා ජංගි අරගල ජනාධිපතිවරයාට. දැන් හදන්නේ සජිත් ලව්වා විධායක ජනාධිපති ධුරයට කෙළලා රනිල්ව විධායක අගමැතිවරයක් කරලා පාර්ලිමේන්තුව උන්ගේ තිප්පොලක් බවට පත් කරගෙන රටට කෙලින්. IMF ආර්ථික ඝාතක මෙහෙයුම සහ MCC උරුමය ඉඩම් කොල්ලය එකට සම්මාන්තරව කරගෙන යන. මේ ගැන අපි එක දිගටම කතා කරමින් ඉන්නේ. එක එකටවත් අහුවෙන්න එපා. ජනාධිපති වර්ණයට අපේක්ෂකයින් හැටියට ඉදිරිපත් වී සිටින 39 දෙනාම තක්කඩි. දැන් අහන්න එපා, ඡන්දේ දාන්න එපා නම් අපි මොකද කරන්න කියලා. රටක මහජනතාව වහල් වුණා. මොන ඡන්දද? රට මෙහෙවන්නේ වහල් හිමියෝ. වහල් කඳවුරට, වහල් දූපතට එරෙහි ඊනියා ජාත්‍යන්තර තරව් කරුවොත් එක්ක රටට කෙලින්න වහල් හිමියෝ පාවිච්චි කරනවා. ඡන්දේ ගැන කතා කරලා වැඩක්ම නැහැ. මොකා බලයට ආවත් 2024 ජනාධිපතිවරයා හැටියට අනිවාර්යෙන්ම රටට කෙලිනවාමයි. රට බේරගන්න පුළුවන්. රට රාජ්‍ය ජාති බේරගන්න පුළුවන්. රට එකම මහජන පවුරක් වුණොත් පමණයි. විශේෂයෙන්ම අනාගත පරම්පරාව. ළමයින්ට කියා දෙන්න ඕන මෙන්න රට තුල සිදුවන දෑ. මෙන්න රට වට කරමින් සිදුවන දෑ. අනිවාර්යෙන්ම තොපි මේ රට බේරා ගනිව් කියලා ළමයින්ට වැඳලා කියන්න ඕන. වෙන විකල්පයක් නැහැ. 2050ට අපි ආදරණීය දුවා දරුවන් ලකලැස්ති කරවන්න ඕන. ඒ මහා සංවාදයේ මැද අපි අද අපේ අවධානයට ගන්නේ සජිත් ප්‍රේමදාස පෙරලන පොත. සජිත්ගේ පොත. සැමට ජයක් නොද්දකි. සැමට ජයක්. සම්මගි ජනසන්ධාන 2024 ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශ හෙවත් සජිත් පෙරලන පොත. පිටු 38යි. අපි අවධානයට ගන්නේ ඩිජිටල් පිටපත. මොකද හරියට හරි නුවන් බෝපගේගේ ඩිජිටල් පිටපත හංගලා තියෙන්නේ. ජංගි අරගල සඳහන පංගර නැට්ටන්ගේ පංගර නැට්ටියන්ගේ රෙදි ගලවලා පෙන්නන්න දීපියව් ඩිජිටල් පිටපත. දාපියව් අන්තර්ජාලයට අපි බලාගෙන ඉන්නේ. නොදන්න දේශපාලනය කරන්න යනවා. ගමත් කාලා වමත් කනවා. නුවන් බෝපගේගේ හැත් සේරම තොපි ගමේ නුගත් හැත්ත ජංගි අරගල කාලකන්නේ. කැවුතු ආච්චිලා කැවුතු සීයලා තොපට ඇති තාරුණ්‍යයක් නෑ. ඒගනත් අපි දැඩි විමසිල්ලේ. පිටු 38ක සැමට ජයක් පොතේ 9 වැනි පිටුව සජිත්ගේ පොතේ. ණය අර්බුදයේ කළමනාකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙලින්ම කියලා තියෙනවා. ආයෙත් මේකෙන් බලන්න දෙයක් නැහැ. හැබැයි වෙනම ආර්ට් එකකට, වෙනම සයන්ස් එකකට, සට කපට ක්‍රමවේදයකට කියලා තියෙන්නේ. හොඳ දෙයක් හැටියට පෙන්වන්නේ. රට ගොඩනගෙන IMF නොද්දකි. ඔබට මතකද සජිත් ප්‍රේමදාස ලොක්කා පහුගිය කාලේ තැන් තැන්වල වේදිකාවල කිව්වා අපි IMF එකට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. අපි IMF එකට කතා කරලා ගිවිසුම වෙනස් කරනවා. එතකොට රනිල් කිව්වා එහෙම ගිවිසුම වෙනස් කරන්න බෑ, පුළුවන් නම් කරන විදිහ කියන්නකෝ. එන්නකෝ විවාදයකට IMF නියෝජිත පිරිස සමග ඔබතුමා, ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස සහ ඔබතුමා අනුර කුමාර් දිසානායක දෙන්නම ආවි නැහැ.
තුන් දෙනාම ඒ කියන්නේ රනිල් සජිත් අනුර එකිනෙකාට ඇස්කසමි තොපිට ගමේ නූගත් හැත්තට මේ පැත්තෙන් හිනාවෙන්නේ නැහැ. මේ තමයි ඇත්ත කතාව. හැබැයි සජිත්ගේ පොතේ බය නැතු සජිත් ඇත්ත කියලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ප්‍රකාර රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින්, එහෙම තමයි පොත ලියන්නේ. නැවත ඔබට කියනවා, සජිත් ප්‍රේමදාසගේ පොත පිටු 38යි. සැමට ජයක් පොතේ 9 පිටුවේ මෙහෙම කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ප්‍රකාර රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින්. මේ පොතේ කිසිම තැනක අදාළ ගිවිසුම වෙනස් කරන කතාවක් නැහැ. වෙනස් කරන්න බෑ. පුළුවන් මහජනතාව එක මිටට හිට ගන්න ඕනේ. මහජනතාවගේ වරමක් ඉල්ලන්න ඕනේ. මේ මහා පරය පරට්ටියෝ එකෙක්වත් තමන්ගේ මේ පොත් ලැබවල් වල ඒ ගැන කියලා නැහැ. මහජනතාවට කියන්න ඕනේ මෙන්න IMF ගිවිසුම. මේ IMF ගිවිසුමට එරෙහිව අපට ජනවරමක් දියව්. මිනිස්සු එක මිටට දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉවරයි. එහෙම කරයි නෑ. ඇයි? ජංගි අරගල කාලකන්නි ගමේ නූගත් හැත්ත තොපි ගෝඨා රනිල් බලේ හුමාරු කරවලා IMF ගෙන්නවගෙන අපේ බදු මුදල් අපේ විදේශ සංචිත වලින් ඇමරිකානු ඩොලර් මිලියන ගණන් ගෙවලා සැප කණේ තියල තමයි මේ කෙලෝ ගන්නෙ. IMF එකට යන්න කියයිද? යථාර්ථයේ වටහා ගනිල්ලා සජිත් ප්‍රේමදාසගේ පොත පැහැදිලිව කියනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ප්‍රකාර රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින් තමයි රට ගොඩනගන්නේ කියලා. සජිත්ටත් පුළුවන් නෙමෙයි, සජිත්ට පුළුවන් රටට කෙලින. රනිල්ටත් වඩා හොඳට වැඩේ කරන්න මිනිහා ඉදිරියට යනවා. 13 වෙනි පිටුව. ඉඩම් වාරිමාර්ග සහ ජල කළමනාකරණය. ජල කොල්ලේටත් පොටක් පාදගෙන තියෙන්නේ අලුතෙන් නීති හඳුන්වනවා කියලා. වරෙල්ලා හඳුන්වා දෙන්න. ඉඩම් වාරිමාර්ග සහ ජල කළමනාකරණ යටතේ මෙහෙම කියනවා. ඉඩම් උපයෝජනය ප්‍රශස්තකරණය කරමින් වෙළඳපොළ මෙහෙයුම් කටයුතු විධිමත් කරනු පිණිස රජය විසින් විස්තීර්ණ ජාතික ඉඩම් බැංකුවක් ස්ථාපනය කරනු ඇත. කොහොමද වැඩි? දිලිත් ජයවීර තමන්ගේ පොත් කෑලි කියලා තියෙනවා, පොත් පොජ්ජේ උරුමය වෙනුවෙන් ඉඩම් බැංකුවක් හදනවා. උරුමය ඉඩම් ටික අපේ මිනිස්සුන්ට නැති වෙයි පව්. එහෙම වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා අපි බැංකුවක් හදලා එව්වා විකුණන්න සලස්සවන. දිලිත් කියන උරුමය වෙනුවෙන් බැංකුවක්. සජිත් ප්‍රේමදාස උරුමය ගැන කියන්නේ මුන් එක එක වෙන වෙන කලාවන්ට සහ විද්‍යාවන්ට අනුව තමයි ගේම ගහන්නේ. සජිත් ප්‍රේමදාස කෙලින්ම කියනවා, අපි වැඩ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව. ඒ අනුව අපි විස්තීර්ණ ජාතික ඉඩම් බැංකුවක් ස්ථාපනය කරනවා. එතකොට ගමෙව් බල්ටිත් ගහනවා. උන් දන්නේ නැහැ මේ මොන ලබ්බද්ද වෙන්නේ යන්නේ කියලා. මේ පැත්තෙන් තමයි කල්පනා කරන්නේ. මොලේ තියෙන්නේ මෙතන. එකත් හොදලා තියෙන්නේ. ඔන්න ඉඩම් බැංකුව හදලා වැඩේ දෙන හැටි. වසර 5කින් රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබා දෙනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජංගි අරගලේ ජනාධිපතිවරයාගේ උරුමය ඉඩම් කට්ටි 120 ගැන මේ කියන්නේ අවුරුදු 5ක් ඇතුළත වැඩේ කරනවලු. රනිල් කියන්නේ අවුරුදු 4ක් ඇතුළත කියලා. මුන් පොඩි පොඩි කෑලි එහෙ මෙහෙ කරලා කියන්නේ එකම කතාවක්. තොපිට මොළේ නැති නිසා තොපි බෙදිලා. අරූට කොටහයි මූට කොටහයි බෙදිලා තමයි තොපි වහල්කම් කරන්නේ, සට්ටමිගම් කරන්නේ. සේරම එකම කතාවකට. සේරම එකම න්‍යාය පත්‍රයකට. හරිම පැහැදිලි. ඊටම පැහැදිලිව විස්තීර්ණ ජාතික ඉඩම් බැංකුවක් ස්ථාපනය කරනවා. ඒ වගේම වසර 5කින් රජයේ ඉඩම්වල සින්නකර ඔප්පු දිලිවර කරනවා. What else? ආයේ මොන කතාවද? 26 වෙනි පිටුවේ කියනවා මාර කතාවක්. දැන් ඔබට පේන මේ දවස්වල ප්‍රසිද්ධ ජනප්‍රිය ජනමාධ්‍යවල එක දිගටම ප්‍රවෘත්තියක් වැක්කිරෙනවා. එක දිගටම වැක්කිරෙනවා. මොකද ප්‍රවෘත්තිය පාස්පෝර්ට් ගන්න ගිය ගමේ ගොබිලෝ ගොබිලියෝ පාරේ වැල්ලෙන් හදනවා.
කවදාවත් නැති විදිහට ජංගි අරගලේ මැද්දෙත් මේ දේම වුණා. ජංගි අරගලේට පාර කපන්නත් මේ වැඩේ කෙරුවා. ගමේ ඉන්න හැත්තබුරුත් ඇවිල්ලා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉස්සරහා පිස්සු කෙලිනවා, පාරේ බුදියන් ඉන්නවා, කුණුකානු පෙන්නනවා. අපට පාස්පෝර්ට් ගන්න විදිහක් නැහැ. අපි ඔන්ලයින් ගන්න ආවේ. අපෙන් සල්ලි ලෙනවා කාක්කෝ. අපි සති ගණන් මෙතන කණ්ඩත් නැ බොණ්ඩත් නැ කියලා වගේ කියනවා. මොකද්ද මේ අස්වාභාවික සිදුවීම් පෙළක් ජනමාධ්‍ය වාර්තා කරනවා. කැපිටල් මහරාජා, අලි රාජා සුභාස්කරන්, අර්ජුන් මහේන්ද්‍රන්, රේනෝ සිල්වා, දිලි ජාවීර, පුද්ගලික ප්‍රධාන මාධ්‍ය කාර්යෝ සේරම මේ පාස්පෝර්ට් කේස් එක විකුණනවා. මාර පාස්පෝර්ට් සීනයක් යනවා. සජිත් ප්‍රේමදාස රහසෙලි කරනවා. පිටු 26 පාස්පෝර්ට් පෝලිම අවසන් කරන්නෙමු. පාස්පෝර්ට් පෝලිම අවසන් තේමා පාටේ. ඒ කියන්නේ පාස්පෝර්ට් පෝලිමක් හදලා පාස්පෝර්ට් පෝලිම ඉවර කරන හැටි සජිත් ප්‍රේමදාසගේ පොතේ කියලා දානවා. ඔබ හිතන්න පොඩ්ඩක්, මහමොලකරුවන්ගේ සැලසුම් කොයිතරම් සූක්ෂමද, සංවිධානාත්මකද? ජාවරම් කාර්යය අල්ලගෙන උන්හරහා මේ ගේම ගහනවා. සමහර විට මේ ගේම ගහන්නේ ටිරාන් අලස් වගේ තරවුකරුවෙක් අල්ලගෙන ඉන්නත් පුළුවන්. වීසා සීන් එක මතකනේ, තාම ඉවර නැහැ වීසා සීන් එක. ඒ විදිහටම පාස්පෝර්ට් සීන් එකටත් ටිරාන් අලස් කෙනෙක් සෙට් කරගෙන ඇති. අතුලට පණිවිඩය දීලා තියෙනවා පාස්පෝර්ට් ඔෆිස් එකට, තොපි පාස්පෝර්ට් දෙන්න එපා. වෙලාවට කොහොමවත් දෙන්න එපා. ඇද හිටපල්ලා. ඉලෙක්ෂන් එක ඉවර වෙනකන් තොපි පෝලිම දික් කරපල්ලා. සමහර විට මේ පාස්පෝර්ට් පෝලිම ජංගි අරගලයක් සඳහා විහිදුවා හරින්න, විහිදුම් බලකායක් හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ මේ පාස්පෝර්ට් ඔෆිස් එක ඉස්සරහා ටැග් ගහලා ඉන්නේ මොක්කුද කියලා. හමුදාවේ උන්ද දන්නෙත් නැහැ. පුහුණු හමුදා බලකායද දන්නෙත් නැහැ. සංඥාවක් ලැබිච්ච ගමන් පාස්පෝර්ට් ඔෆිස් එක ඇතුළට පැනලා ගිනි තියලා රටම ගින්නක් බවට පත් කරන්න මෙහුමක් දියත් වෙනවද දන්නෙත් නැහැ පාස්පෝර්ට් ඔෆිස් එක ඉස්සරහා. සජිත්ගේ පොතේ උත්තරයක් තියෙනවා. සජිත්ගේ පොතේ පාස්පෝර්ට් පෝලිම අවසන් කියලා කියන්නේ ඇයි? ඒ මන්ද අපි ප්‍රශ්න කරනවා. 33 වෙනි පිටුව. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේන හැටි කියනවා. 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කෙලලා නවවෙනි වගන්ති ගලවලා 70%කට යහ මෙහා සිංහල බෞද්ධ මහා ජනපදනම සම්පූර්ණයෙන්ම දිය කරලා දාලා, නිෂ්ක්‍රීය කරලා අක්‍රීය කරලා, හාමුදුරුවන් ගුණාට අන්දලා, අඳනකඩෙත් නැතුව නිර්වතින් යන සලස්සවල පන්සල් ටික ඉවරම කරලා දාලා, මෙයා දන්නේ පාර්ලිමේන්තුවට බලය අරගෙන පාර්ලිමේන්තුව තුල තරවුකාර අගමැතිවරයෙක් හදන්න. ඒ අගමැතිවරයා නියත වශයෙන්ම රෝදපුටුවෙන් යනතුරු රනිල් වික්‍රමසිංහ. ඒ ගේමට තමයි සජිත් ප්‍රේමදාස ලැජ්ජාවක්, බයක්, හිරිකිතයක් නැතුව තමන්ගේ පොතේ අකුරු කරන්නේ. 33 වෙනි පිටුව. ලැජ්ජ නැතුව, බය නැතුව, හිරිකිතයක් නැතුව කියනවා. චකිතයක් නැතුව. 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පදනම් වුණු, 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පදනම් වුණු උපරිම බලය බෙදීමක් ඇතුව, උපරිම බලය බෙදීමත් ඇතුව පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් හදනවා. කෙලිම කියනවා තොපි ගොනු නිසා, තොපට මොලයක් නැති නිසා, තොපේ මොලේ තියෙන මේ පැත්ත නිසා, ඒකත් හොදලා නිසා, තොපි මුකුත් දන්නේ නැති බව දන නිසා, තොපි වහලු නිසා, වහල් හිමියෙක් හැටියට බය නැතුව සජිත් ප්‍රේමදාස කියනවා. වෙනම ආර්ට් එකක්, වෙනම සයන්ස් එකක්. ඔබ කල්පනා කරලා බලන්න. අනුර කුමාර දිසානායක එක විදිහකට කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කෙලින හැටි. දිලිජ් ජාවීර තවත් විදිහකට කියනවා. රනිල් වික්‍රමසිංහ තවත් විදිහකට කියනවා. පුතානෝ හෙවත් සජිත් නෝ සජිත් තත් පුළුවන් පොතේ මෙහෙම කියනවා. රටට කෙලින් යන්නේ IMF ක්‍රියාන්විතය, MCC ක්‍රියාන්විතය, nothing else, අන් කිසිවක් නැත. ආදරණීය මව්බිමට කෙලින් යන්නේ. ඩිජිටල් පාර දිගේ තමයි රට දක්වන්නේ. රට දක්වන්නේ. මේ වෙනකොට වොෂින්ටන් කොළුව, ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට්, චීන තරවුකරු අත තිබෙන පාත් ෆයින්ඩර් රෝඩ් මැප් එක දිගේ ඉන්දියාවේ තරවුකරු ඇවිල්ලා තියෙන්නේ. කැපිටල් මහරාජාගේ ඔඩොක්කු ඉඳගෙන, අනෙක් ජනමාධ්‍යකාරයත් අල්ලගෙන, මිලින්ද මොරගොඩත් එක්ක රහසිගත ක්‍රියාන්විතයක අපි ගැන කතා කරන්න බලාගෙන ඉන්නේ. සියල්ල අපි සමීපව නිරීක්ෂණය කරනවා. ඒ මැද්දෙන් තමයි
දහතුනටත් එහා යන්න බලය බෙදීමක් එක්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙලින්න සජිත් ප්‍රේමදාස තමන්ගේ පොතේ කතා කරන්න. MCC ජාතික භෞතික සලස්ම ගැන එක වචනයක්වත් නැහැ. එක වචනයක්වත් නැහැ. චම්පික රණවක සජිත් ප්‍රේමදාසගේ ඔඩොක්කු ඉඳගන්නේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ රනිල් වික්‍රමසිංහට බාර දීලා. හිතන්න පාටලි චම්පික රණවක ඇවිල්ලා සජිත් ප්‍රේමදාසගේ ඔඩොක්කු ඉඳගන්නවා. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ වනෝ සජිත් ප්‍රේමදාස ගාවට. ඊළඟට කරුණාරත්න පරණවිතාන අරන් එනවා සජිත් ප්‍රේමදාසගේ ඔඩොක්කුවට. මොකටද මේ? MCC ගේම ගහන්න. සජිත්ගේ පොත් කෑල්ලේ සජිත් පෙරලන පොතේ මේ ගැන වචනයක්වත් නැහැ. යලි ඔබට මතක් කරනවා. මෙන්න තියෙනවා රටට එරෙහි MCC සිටියම. සිටීමේ කතා 2018 සැප්තැම්බර් 25 අමරිකානු උපදෙස් ලබා දෙන විදිය. පාටලි චම්පික රණවක 2019 ජූනි 12 වෙනිදා 21-27 ඇලයිරක් 15 අතිවිශේෂ ගැසපත්‍රයෙන් එය නීතිගත කරන විදිය. ඊළඟට මේ සිටියම පාටලි චම්පික රණවක හරහා ක්‍රියාවට නංවන අතරතුර සහරාන් මතින් ගෝඨා බලයට ගෙනල්ල ගම සමග පිළිසඳර හරහා සෑහෙන දුරක් ඉස්සරහට අරගෙන ඇවිල්ලා සිංහරාජයටත් කෙලලා පාරපුත් කපලා මෙන්න රනිල් වික්‍රමසිංහ හරහා යලි 2023 ජාතික භෞතික සැලැස්ම හැටියට ප්‍රසන්න රණතුංගත් එක්ක නීතිගත කරනවා ජනමාධ්‍යයට පෙන්නනවා. සජිත් ප්‍රේමදාස දැක්කේ නැද්ද? දැක්කා. සජිත් ප්‍රේමදාසටත් ඕන මේ වැඩේ කරන්න. සජිත් ප්‍රේමදාසගේ කොන්ත්‍රාත්තුවත් මේක. ඒ අනුව මුන් මේ ගැන කතා කරයිද? කතා කරන්නේ නැහැ. මේ පොතේ කිසිම තැනක MCC ගැනවත්, Millennium Challenge Corporation, ඇමරිකානු මෙහෙයුම ගැනවත්, China One Belt One Road, චීන ව්‍යාප්තවාදය ගැනවත්, චීන ව්‍යාපෘති ගැනවත්, ඒත් එක්කම ජාතික භෞතික සැලැස්මේ නාම මාත්‍රයක්වත් සඳහන් නොකර ඉන්න සජිත් ප්‍රේමදාස පරිස්සම් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස දන්න ලබ්බක් නැහැ මේ වැඩේ කරවන මහමොලකරුවෝ එකෙකුට එක ස්ක්‍රිප්ට් එකක් දෙනවා, අනිත් එකට අනිත් ස්ක්‍රිප්ට් එක දෙනවා, තවත් එකෙකුට තව ස්ක්‍රිප්ට් එකක් දෙනවා. මේ 39ටම අපේක්ෂකයින් දැන් බෙදලා තියෙන මේ ස්ක්‍රිප්ට් එක පොඩි උන්ට පොඩි පොඩි කෑලි, මහා උන්ට මහා කෑලි. ඒ අනුව මේ එකම ස්ක්‍රිප්ට් එකක කතා තමයි අපි මේ එක දිගටම කියවමින් ඉන්නේ. සජිත් ප්‍රේමදාස ගැන සංවාද මාලාවක් තියෙනවා, චාප් ඔන් ජියෝපොලිටික්ස් සජිත් ප්‍රේමදාස. සජිත් ගැන තැන් තැන්වල බොහෝ විට කතා කරලා තියෙනවා, බලාපියව්. ඊළඟට සජිත් ප්‍රේමදාස චම්පික රණවක, පාටලි චම්පික රණවක MCC පුට්ටුව ගහන විදිහ අපි කතා කෙරුවා. චාප් ඔන් ජියෝපොලිටික්ස් සජිත් චම්පික MCC පුට්ටුව 2024 අගෝස්තු 15 වෙනිදා ආසන්න දිනක් අධ්‍යයනය කරපියව්. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කරුණාරත්න පරණවිතාන ගැන ඇහැ ගහගෙන හිටපියව්. ඒ තමයි පාටලි චම්පික රණවකගේ සමීපතම සට්ටඹියු දෙන්න. එකෙක් දානවා රනිල් ගාවට, අනික දානවා සජිත් ගාවට. පාටලි චම්පික රණවක තමයි මේ විෂය හොඳටම දන්නේ, මේ ගේම් එක හොඳටම ගහන්න දන්නේ. හේතුව මේ ගේම් එකේ ග්‍රවුන්ඩ් වර්ක් එකක් තියෙනවා. ඉඩම් ටික කොල්ල කන්න පොළොවල්ල ගන්න එපා. රනිල්ට ඒ වැඩේ කරන්න අමාරුයි, සජිත්ටත් අමාරුයි, අනුරටත් අමාරුයි. හොඳටම පුළුවන් මිනිහා පාටලි බිම් මට්ටමේ ගේම් එක ගහන්නත්, උඩ ගේම් එකට සට්ටමිකම් කරන්නත් පාටලි චම්පික රණවකට හැකියාව තියෙනවා. ඒ අනුව ඉතාම භයානක සාධකය පාටලි චම්පික රණවක ඉන්නේ සජිත් ප්‍රේමදාසගේ ඔඩොක්කුවේ කරුණාරත්න පරණවිතානත් අල්ලගෙන. මුන් හැච්චෝ වුණාට මුල්ලව්ව කරගන්න වැඩ සැහෙන ප්‍රමාණයක් තිබෙනවා මේ මෙහෙයුම ඉදිරියට ගෙනියන්න. මොන මෙහෙයුමද? ත්‍රිකුණාමලේ කොළඹ යාකරන මිනිමරු කොරිඩෝව. දැන් ත්‍රිකුණාමලේ වැඩ පටන් ගන්න තියෙන සබ්බාන ජරොන් සිංගප්පූරු ඇමරිකානු කළු බලලණ්ඩ කොළඹ ගෞතම අදානි හරහා චීන පැත්තක බලන් ඉදදී උන්ගේ ජැටි වැඩ උන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු හරහාම ඇවිල්ලා වැඩ පටන් ගන්න තියෙන්නේ. දැන් රට මැද්දෙන් ඉඩම් ටික කොල්ල කන්න තියෙන්නේ. ඉඩම් කටි 120 වැටිලා තින්නේ මේ ඉසව්වේ. ඊළඟට රට පුරාම ඩොමෙස්ටික් එයාපෝට්, ඒ කියන්නේ ගෘහස්ත ප්‍රහාරකයන් රඳවන රටවටීම නෞකා රඳවන මලල්ලක් රටට කෙලින්න යන්නේ. ඔබ හිතන්න ඩියාගෝ ගාෂියාව නෙමෙයි,
ශාන්ත මාටින් දූපත නෙවෙයි ශ්‍රී ලංකාව අපේ ආදරණීය මව්බිම. මේ කතාවට තමයි මේ සජිත් ප්‍රේමදාසගේ පොත පෙරලන්නේ. සජිත් ගැන ඊට අමතරව බොහෝ දෑ කතා කරන්න තියෙනවා. පියානෝ වගේම පුතානොත් අනිවාර්යෙන්ම ඉතාමත්ම දරුණු පවුල් වලල්ලක් එක්ක ඉන්නේ. සජිත්ගේ මව බිරිඳ සහ සහෝදරිය බැස්සොත් රාජපක්ෂල පරාදයි. රනිල් කළු වලල්ල පරාදයි. තනි පවුලෙන් ගේම ගහන්න පුළුවන්. දැන් ඒ සියල්ලමත් සූදානම් කරමින් තියෙන්නේ. දුලංජලී කියනකොට ඇඟේ මවිල් කෙලින් වෙනවා. තරව්කාර ජාවාරම්කාරිය. ඉතිහාස කතා පෙලින් පෙලට ජලනී ප්‍රේමදාස බෝනගෙන් කළු කල්ලියක කතාවක් සමග ඇයගේ කතාව ඈඳෙන අතරතුර හාමුදුරුවරු වැඳලා ගෞරව නාම ලබා දෙනවා සජිත් ප්‍රේමදාසටත්. අපි අති පදමට මෙව්ව ගැන කතා කරලා තියෙනවා. අඹේපුස්ස සංවාදය අධ්‍යයන කරපියව්. පියවරෙන් පියවර සියල්ල අපි විග්‍රහ කරලා තියෙන්නේ. භයානකම තත්ත්වය තමයි 2019 ජනාධිපති වර්ණයේදී ගෝඨාභය රාජපක්ෂ 69,24,255ක් ඡන්දය ගන්නවා. සිංහල බෞද්ධ මහා ජනපදනමේ කේන්ද්‍රයේම අතර ගන්න පුළුවන් වෙනවා. රණවිරු මනෝභාවයේ විදේශ කුමන්ත්‍රණ සිංහල බෞද්ධ මහා ජනබලයට ඉදිරි සතුරු බලවේග මුස්ලිම් දෙමළ ව්‍යාප්තවාදී ඒ සඳහා පාවිච්චි කරනවා. අවසානයේ සහරාණියේ පුපුරුව හරිනවා. හැබැයි මහා ජන බල කේන්ද්‍රය හදන්නේ 69,24,255 හදන්නේ මේ රටේ සිංහල බෞද්ධ මහා කේන්ද්‍රයේ. ඒ එසේ තිබියදී ඒ ජනාධිපති වර්ණයේම සජිත් ප්‍රේමදාස ගන්නවා 55,64,239ක්. ඔබ හිතන්න ගෝටට ලැබෙන්නේ 69,24,255යි. සජිත් ප්‍රේමදාසට ඒ සතුරු බලවේග සියල්ල සමග 55,64,239ක් ගන්න පුළුවන් වෙනවා. කරට කර. ප්‍රතිශතය ගෝඨා 52.25යි 100ට. සජිත් 41.99යි 100ට. ඒ කියන්නේ භයානක තරගයක් දීලා තියෙනවා ගෝඨට. නූලෙන් තමයි ගෝඨා ගොඩේ එන්නේ. මෙවර ගෝඨෙක් නැහැ. සිංහල බෞද්ධ මහා ජන කේන්ද්‍රයේ විසුරුව හැරලා තියෙන්නේ. මහා පරිව පරට්ටිය කීප දෙනෙක්ව දාලා තැන් තැන් වලට බෙදලා තියෙන්නේ. අරුට කෑල්ලයි මූට කෑල්ලයි. ඒ අනුව සිංහල බෞද්ධ මහා ඡන්දපොළ දැන් අක්‍රීය වෙලා නිෂ්ක්‍රීය වෙලා. ඒ අනුව සජිත් ප්‍රේමදාසට වාසි වැඩි. නිකන් හිතන්න 55,64,239ක් සජිත් ප්‍රේමදාස අරන් තියෙනවා 2019 ජනාධිපති වර්ණයේදී. දැන් පවතින තත්ත්වය තුළ සජිත් ප්‍රේමදාසට වාසි වැඩි. බැරි වෙලා හරි රනිල් වික්‍රමසිංහ අන්තිම මොහොතේ සජිත්ගේ වේදිකාවට නැග්ගොත් නිකන් හිතන්න ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. කතන්දරේ එතන ඉවරයි. ඕනෑම දෙයක් කරහා සජිත් ප්‍රේමදාසට ජනාධිපතිකම අරන් දීලා විවස්ථාවට කෙලලා සජිත් ප්‍රේමදාස විලියම් ගොපල්ලව කෙනෙක් වෙලා නාමික ජනාධිපතිවරයෙක් වෙලා විධායක අගමැතිවරයා බවට රනිල් වික්‍රමසිංහ පත් කරන්න හොඳටම ඉඩ තියෙනවා. මේ සියල්ල වෙන්නේ ජනාධිපති වර්ණයේ තිබුණොත්. ජනාධිපති වර්ණයේ තියලා විමල් කුයි වංශ කුයි දන්නේ C4 චයිනා U4 USA I4 ඉන්දියා. දැන් විමල් චයින වංශ නෙවෙයි විමල් කුයි වංශ. විමල් කුයි වංශ කියන විදිහටම දෙවන මනාපේ ගණින අතරතුර රට ගිනි තිබුවොත් අපි දන්නේ ඊළඟට වෙනදී. එසේ නොවි සාමාන්‍ය ජනාධිපති වර්ණයක් තිබුණොත් සජිත් ප්‍රේමදාස ලව්ව රටට කෙලින්න තියෙන ඉඩකඩ වැඩි. ඒ අනුව රනිල්ට පුළුවන් සජිත්ටත් පුළුවන් නෙමෙයි හරියටම ගත්තොත් සජිත්ට පුළුවන් රනිල්ටත් පුළුවන් කියලා තමයි අපට ගණන් හදන්න වෙන්නේ. ඔන්න කතන්දරේ. තොපි බොලාලා බල නීතිඥ නුවන් බෝපගේ දන්නවල ජංගි අරගල තරව් කරුවා වහාම කියාපල්ලා උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අන්තර්ජාලයට මුහු කරන්න කියලා PDF එකක් හැටියට අපි බලාගෙන ඉන්නේ උන්ගේ රෙදිත් ගලවන්න. නාමල් රාජපක්ෂගේ පොතක් දැම්මද? තාම නැහැ. අපි හැම මහ පරේකුගේම පරට්ටියෙකුගේම පරට්ටියෝ නැහැ. හැම මහ පරේකුගේම පොත් පිටුවෙන් පිටුව බොලාලට
විස්තර කරලා දෙන්න. දෙඤ්ඤං කරන්න පුළුවන් දෙයක් කරහල්ලා කියලා වෙන්නේ යන්නේ අපිට. අපි අපට කිලෝ ගන්නවද එහෙම නැත්නම් රට රාජ්‍ය ජාතිය බේරගෙන අපිත් බේරිලා අනාගතේ බේර ගන්නවද කියලා මේ මොහොතේ අපි තීරණය කරන්න ඕන. හරිනේ. තොපට නැති දැනුම අපි දෙනවා. නිදහස් දැනුමේ ප්‍රදීපාගාරය.